Hello, good evening, my dear friends. I am Jayaratna Bandara, your English trainer. Mage kalyana mitruwa siyala denawama aiwan kiyala piligannawa. Adath man me sudanam wenne the 6 ways of English language paathamalave palaweni pattern ekak. Palata handunna deema sadahay. Me pattern ekak ganawa gattita handunna denawa nam ක්‍රියාපදයක් නැති වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියන එක තමයි මේ pattern එකේ එහෙම නැත්නම් first pattern එකේ first way එකේ අපි විස්තර කරන්නේ ක්‍රියාපදයක් නැති සිංහල වාක්‍යයක් වර්තමාන කාලයෙන් පැහැදිලි කරනකොට අපි භාවිතා කරන්නේ am is are කියන ක්‍රියාපද තුන am I සමග පමණක් is you had සියලුම ඒකවචන පත්‍රුන් සමග ආ යූ සමග සියලුම බහුවචන පත්‍රුන් සමග භාවිතා වෙනවා ක්‍රියාපදයක් නැති සියලුම සිංහල වැකි වර්තමාන කාලයේ නම් අපිට am is ආ භාවිතා කරලා එහෙම නැත්නම් be verbs භාවිතා කරලා අපිට ඉංග්‍රීසියෙන් කියන්න ලියන්න පුළුවන් එහෙනම් අපි මේ කියලා දෙ කරන්නේ කොහොමද කියලා උදාහරණ සහිතව බලමු සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා ඉතාම සාවධානව මේ වීඩියෝ එකත් සමග එකතු වෙලා පාඩම ග්‍රහණය කරගන්න කියලා. The introduction to the first way of English language. ක්‍රියාවක් නැති හෝ වෙනවා ඇති සිංහල වැකියක් ඉංග්‍රීසියෙන් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. ඒ අනුව ක්‍රියාවක් නැති සිංහල වැකියක් එහෙම නැත්නම් වෙනවා කියන වචනය අඩංගු සිංහල වැකියක් ඉංග්‍රීසියෙන් හරවනකොට ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට අපි භාවිතා කරන ක්‍රියාපද ස්වරූපය තමයි am is are. am is are. මම මගේ මූලික හඳුන්වා දීමේ වීඩියෝෙදිත් මම සඳහන් කළා किसीदु वैकियाक नै इंग्लिश भाषा वे क्रियावाक नैति एना समहर सिंहल वैकितीन क्रियापदयाक साधा नोवन एवं वैकि इंग्लिश भाषा वट परिवर्तने वनोट अभी क्रियापदयाक अनिवार्यम एतुल अंतर्गत युतुवेन वा अंतर्गत हेतुन वा इम क्रियापदे सिंहल वैकिये क्रियापदे अडुव पिरिवीम संधा तमय अपि एम इस आ वलिन एकक भाविता कर्णु लबन තවත් විදිහකට මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ක්‍රියාවක් නැති සියලුම සිංහල වැකි තුල වෙනවා කියන පදය අඩංගු බව වර්තමාන කාල ක්‍රියාවක් නැති සියලුම සිංහල වැකි තුල වෙනවා කියන පදය අඩංගු බව අපිට පෙනෙන්නට නොතිබුණත් වෙනවා කියන වචනේ අඩංගු බව අපිට පැහැදිලි කර ගන්න පුළුවන් අපි දන්නවා සාම්ප්‍රදායික ගුරුවරුන් අපිට කියා දෙනවා am is are එහෙම නැත්නම් be verbs කියන්නේ ඉන්නවා තියෙනවා වෙනවා කියන එක. ඔව් මේ වෙනවා කියන අදහසත් මේ තුල අන්තර්ගත බව ඇත්ත. අපි මේ පිටුබඳවත් ඒ මතය සම්පූර්ණයෙන් අපිට බැහැර කරන්න බෑ. වෙනවා කියලත් අන්තර්ගත බව මට ඔයාලට ඔප්පු කරලා දෙන්න පුළුවන්. අපි ඉදිරියට යන් am is are වලට තවත් වචනයක් කියනවා අපි be verbs කියලා. අද අපි මේ be verbs යටතේ එහෙම නැත්නම් වෙනවා කියන අර්ථය ප්‍රකාශ කරන එහෙම නැත්නම් ක්‍රියාවක් නැති සිංහල වැකි සඳහා am is are භාවිත කරන ආකාරයේ පළවෙනි රටාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ මේ යටතේ අපිට රටා 16ක් කතා කරන්න පුළුවන් ඉන් පළවෙනි රටාව පිළිබඳව තමයි අද අපි අවධානය යොමු වෙන්නේ අපි යන් ඉදිරියට I am අපි am is are භාවිත කරන ආකාරය වැකියකදී කතෘ කෙනෙකු සමග am is are භාවිත වෙන්නේ කොයි විදිහටද කියන එක මෙතනදී අපි සාකච්ඡා කරනවා I සමග පමණයි am භාවිත කරන්නේ මම ඉස්සර මීට පෙරත් ඒ පිළිබඳව සඳහන් කරා I am තේරුම විදිහට ගත්තොත් මම නැත්තම් මට කතෘ කෙනෙකු විදිහට මම කියන අදහස එහෙම නැත්තම් මට කියන අදහස එදෙනවා නම් අපිට I am කියලා භාවිත කරන්න පුළුවන් නමුත් ඒ තුල වෙමි හෝ වේ කියන අදහස තේනවා නම් ඒ වෙමි හෝ වේ කියන අදහස නියෝජනය වෙන්නේ am මගේ දෙවෙනි එක බලමු father is මම කිව්වා you had අනෙකුත් සියලුම ඒකවචන සමග අපි භාවිත කරන්නේ is කියන එක ඒ අනුව father කියන්නේ ඒකවචනය තාත්තා හෝ තාත්තාට කියලා කතෘ විදිහට වැකියේ භාවිතා වෙනවා නම් father is වේ වෙයි කියන අදහසත් ඒ තුල ගැබ් වෙන බව අපිට ඉදිරියේදී පැහැදිලි කර ගන්න පුළුවන් he is
ඔහු ඒක වචනයක් ඒ අනුව ඔහු හෝ ඔහුට කියලා කතෘ ලෙස සඳහන් වෙනවා නම් වැකිය he is කියලා අපිට භාවිත කරන්න පුළුවන් mother is අම්මා ඒක වචනයක් කාන්තාවක් ඒක නිසා is ලෙස අපිට භාවිත කිරීමට හැකියාව තියෙනවා අම්මා අම්මාට වේ හෝ වෙයි කියන දහසත් මේ තුල අන්තර්ගතයි she is ඇය හෝ ඇයට වේ හෝ වෙයි කියන දහසත් මේ තුල අන්තර්ගතයි is මගින් වේ හෝ වෙයි කියන දහසත් ප්‍රකාශ වෙනවා it is ඌට ලෙස කතෘ ලෙස සඳහන් වෙනවා නම් වැකියක ඒ වෙනුවට අපිට it is කියලා භාවිත කරන්න පුළුවන් is මගින් වේ සහ වෙයි කියන අදහසත් ප්‍රකාශ වෙනවා we are අපි අපිට කියලා කතෘ ලෙස භාවිත වෙනවා නම් වැකියක ඒ සඳහා අපි we සමග පාවිච්චි කරන්නේ ක්‍රියාවක් නැති අඩුව පුරවන්න ආ එහෙනම් මේ මගින් වෙමු කියන අර්ථයත් ප්‍රකාශ වෙනවා you are ඔයා ඔයාට කියන අදහස ක්‍රියාවක් නොමැති වැකියක් තුළ යෙදෙනවා නම් කතෘ විදිහට අපිට you are ලෙස භාවිත කිරීමට සිදු වෙනවා ඒ වගේම you are නැවතත් you ඔයාලා ඔයාලාට ලෙස ක්‍රියාවක් නොමැති වැකියක් තුළ කතෘ විදිහට you භාවිත වෙනවා නම් you are ලෙසයි භාවිත විය යුත්තේ they are own ownට ලෙස ක්‍රියාවක් නැති සිංහල වැකියක භාවිත වෙනවා නම් කතෘ ලෙස අපිට they are ආ අපිට ප්‍රයෝජනයට ගැනීමට සිදු වෙනවා ඒ තුළ වෙති කියන අදහසක් අන්තර්ගත බව අපිට ඉදිරියේදී පැහැදිලි කරගන්න පුළුවන් බලමු අපි උදාහරණ කීපයක් විදිහට මම ශිෂ්‍යෙක් අපි කතා කරනකොට කියන්නේ මම ශිෂ්‍යෙක් කියලා නමුත් මම ශිෂ්‍යෙක් වෙමි මම එදත් පැහැදිලි කරලා කිව්වා වෙමි කියන එක අපි කතා කරන භාෂාවේ වැකිය තුල කතා කරන වැකිය තුල අන්තර්ගත නැහැ නමුත් මේ වැකිය කියන භාෂාවෙන්ම අපි අතීතයෙන් කිව්වොත් මම ශිෂ්‍යයක් ශිෂ්‍යෙක් වුණා එහෙම නැත්නම් මම ශිෂ්‍යෙක් වේවි අනාගතේන්න වුණා සහ වේවි කියලා කියනවා නම් ඒ වර්තමාන ස්වරූපේ තමයි වෙනවා කියන්නේ ඒ අනුව වුණා අතීතේ නම් වේවි අනාගතේ නම් වෙනවා කියන පදය මෙම කතා කරන සිංහල වැකිය තුලත් තිබෙන බව අපිට කාට වුණත් පැහැදිලි වෙනවා අපිට ඒක පෙනෙන්නේ නැති කමක් තමයි තියෙන්නේ ඒ අනුව මම ශිෂ්‍යෙක් එහෙම නැත්නම් මම ශිෂ්‍යෙක් වෙමි කියනද I am a student I am a student තවත් විදිහකට කියනවා නම් මේ වාක්‍ය ක්‍රියාපදයක් නැහැ ඉංග්‍රීසි වැකියට යනකොට ක්‍රියාපදයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි එම ක්‍රියාපදයේ අඩුව පුරවන්න තමයි අපි am භාවිත කරලා තියෙන්නේ තවත් විදිහකට කියනවා නම් වෙමි කියන අර්ථයත් am මගේ නිරූපණය වෙනවා මගේ අයියා ශිෂ්‍යෙක් එහෙම නැත්නම් මගේ අයියා ශිෂ්‍යෙක් වෙයි my brother ඒක වචන නිසා ක්‍රියාපදයක් නැති අඩුව පුරවන්න is භාවිත කරලා තියෙනවා එහෙම නැත්නම් වෙයි කියන දහස නියෝජනවා නියෝජනය වෙනවා is මගේ my brother is a student ඔහු ශිෂ්‍යෙක් එහෙම නැත්නම් ඔහු ශිෂ්‍යෙක් වෙයි he is a student මම වැකි ක්‍රියාපදයක් සඳහන් නොවන නිසා is ක්‍රියාපදයේ ලෙස භාවිත විය යුතුයි එහෙම නැතිනම් තවත් විදිහකට කියනවා නම් වෙයි කියන අදහස නියෝජනය කරන්නත් අපිට is භාවිත කරන්න පුළුවන් බව මෙතනදී ප්‍රකාශ කළ යුතුයි මගේ අක්කා ශිෂ්‍යාවක් කතා කරන වැකි ඒක ක්‍රියාපදයක් නැහැ වෙනවා කියලා අදහසකුත් නැහැ නමුත් අතීතයෙන් බැලුවොත් මගේ අක්කා ශිෂ්‍යාවක් වුණා එහෙම නැත්නම් මගේ අක්කා ශිෂ්‍යාවක් වේවි කියන අදහස අනාගතයෙන් ප්‍රකාශනය වෙනවා වේවි නම් වර්තමානයේ වෙයි වුණා නම් වර්තමානයේ වෙයි එහෙනම් වේ කියන අදහස නියෝජනය කිරීමට හෝ ක්‍රියාවක් නැති අඩුව පිරවීම සඳහා අපිට my sister is කියන පදේ භාවිත කිරීමට සිද්ධ වෙනවා my sister is a student ඇය ශිෂ්‍යාවක් කතා කරන වැකිය තුල ක්‍රියාපදයක් සඳහන් නැහැ එහෙනම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් අවශ්‍යයි ඇය ඒකවචන නිසා is ලෙසයි භාවිත වෙන්නේ වේ කියන අදහස සඳහාත් අපිට is කියලා භාවිත කරන්න පුළුවන් අපි ශිෂ්‍යයෝ ක්‍රියාවක් නැහැ ක්‍රියාපදයක් අවශ්‍ය නිසා අපිට we are ලෙස භාවිත කරන්න විදිය පුළුවන් තවත් විදිහකට කියනවා නම් අපි ශිෂ්‍යය වෙමු වෙමු කියන අදහසත් ආමගින් නිරූපණය වෙනවා ඔබ ශිෂ්‍යෙක් ක්‍රියාපදයක් නැහැ අඩුව පුරවන්න is හෝ am හෝ ආ භාවිත කරන්න සිද්ධ වෙනවා ඔබ සමග you සමග භාවිත කරන්නේ ආ කියන එක මේ ඉස්සෙල්ලා අපි සඳහන් කළා ඒ අනුව ඔබ ශිෂ්‍යයෙක් එහෙම නැත්නම් ඔබ ශිෂ්‍යෙක් වෙයි කියන අදහස you are a student you are a student ආමගින් වෙයි හෝ වෙති කියන අදහසත් නියෝජනය වෙනවා ඔබලා ශිෂ්‍යයෝ වෙති එහෙම නැත්නම් ඔබලා ශිෂ්‍යයෝ ක්‍රියාවක් නැහැ ක්‍රියාවක් නැති අඩුව වෙනුවෙන් ආ නියෝජනය කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙති කියන අදහසත් මේ ආමගෙන් ගම්ම්‍ය වෙනවා මගේ යහළුවෝ ශිෂ්‍යයෝ ක්‍රියාපදයක් නැහැ එහෙනම් am නිසා වලින් එකක් අවශ්‍යයි මගේ යහළුවෝ බහුවචන නිසා my friends ආවෙන්න ඕනේ එහෙම නැත්නම් වෙති කියන්නත් අපිට ආ භාවිත කිරීමට හැකි my friends are students own ශිෂ්‍යයෝ වෙති එහෙම නැත්නම් own ශිෂ්‍යයෝ ක්‍රියාපදයක් නැහැ අඩුව සඳහා ක්‍රියාපදයේ අඩුව පිරවීමට ආ භාවිත කළ යුතුයි own බහුවචන නිසා එහෙම නැත්නම් වෙති කියන්නත් අපිට
ආභාවිතා වෙනවා මෙමු නිදර්ශනය මගින් අපිට පේනවා ක්‍රියාවක් නැති අඩුව පිරවීම සඳහා අපිට am is ආභාවිතා කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම වර්තමාන කාලයේදී එහෙම නැත්නම් වෙමි වෙයි වෙති වෙමු වැනි අදහස් ප්‍රකාශ කරන්නත් අපිට am is ආභාවිතා වෙනවා එහෙනම් මේ දෙකෙන්ම කියන්නේ එකම කතාවක් ක්‍රියාපදයක් නැති වාක්‍යයක් am is වලින් අපි නිර්මාණය කළ යුතුයි එහෙම නැතිනම් එම වැකි වර්තමානයේ තුල අපිට පෙනෙන්න නැති වුණාට අනිවාර්යයෙන්ම වෙනවා කියන අදහස ඒ තුල අන්තර්ගතයි අතීතයේ හෝ අනාගතයට අනුව අපි සලකා බැලීමේදී ඒ අනුව වෙයි හෝ වෙති කියනත් අපිට am is am තමයි අපි යන් ඉදිරියට දැන් අපි තවත් උදාහරණ වැකි කීපයක් ඉංග්‍රීසියට හරවා බලමු අපේ පළවෙනි උදාහරණ වැකිය තමයි මම සාධාරණ මිනිසෙක් मेके क्रियावाक संधान नति बाबा ओना किन कोड पे नमा नमुत में काती तें क्यों तो मामा साधारण मिनिसे उना के नंग उना नंग वर्तमाने विनवा के नंदहस से साहित्य भी ये तो ये अनोड साधारण के अंदर इंग्लिशिंग की नमा फेयर ने तंग रीजनेबल मामा निसा एम भी ये तो ही आई एम अ रीजनेबल मैन आई एम अ रीजनेबल मैन रीजनेबल मैन साधारण मिनिसे ආයි ක්‍රියාපදයක් නැති අඩුව පුරවන්න අපි am භාවිතා කරලා තියෙනවා මේ වැකියම අපිට තවත් විදිහකට කියත හැකි contracted form එක එහෙම නැත්නම් I am එකතු කරලා කෙටි සමාස වීමක් සිද්ධ වෙලා තිනවා I'm කියලා එහෙනම් I'm a reasonable man කියලාත් අපිට පාවිච්චි කරන්න පුළුවන් බලමු අපි දෙවෙනි වැකිය ඔහු දැන් හරිම අමුතුයි ඔහු දැන් හරිම අමුතුයි මේකේ ක්‍රියාපදයක් සඳහන් නැහැ එහෙනම් ක්‍රියාපදයේ අඩුව පිරීමට අපිට am නිසා වලින් එකක් ගන්න වෙනවා ඔහු නිසා ඊස් තමයි භාවිතා කරන්න වෙන්නේ ඒක වචන කතරු කෙනෙක් නිසා ඒ අනුව ඔහු දැන් හරිම අමුතුයි he is so weird now he is so weird now හරිම අමුතුයි කියන්නේ weird කියන්නේ අමුතුයි කියන අදහස ගන්න අපි පාවිච්චි කරන නාම විශේෂණය so ගොඩක් එහෙම නැත්නම් හරිම අමුතුයි කියන තමයි so weird කියලා කියන්නේ he is so weird now ඔහු දැන් හරිම අමුතුයි මේ can contracted form එකෙන් අපි කතා කළොත් his so weird now he is so weird now අපි බලමු තුන්වෙනි වැකිය ඔවුන් තමයි මෙවර ලෝක කුසලානේ ජයග්‍රාහකයෝ මේක ක්‍රියාපදයක් කොහෙවත් සඳහන් වෙලා නැහැ මොනවත් කරනවා කියලා කියන්නේ නැහැ එහෙනම් ඉංග්‍රීසියට යනකොට ක්‍රියාපදයක් සහිත විය යුතුයි නැත්නම් ඒක වැකියක් වෙන්නේ නැහැ කියලා අපි අඳුරගත්තා ඒ අනුව ඔවුන් බහුවචන කතෘ කෙනෙක් නිසා they are ලෙස සඳහන් විය යුතුයි අපි බලමු වැකිය they are the winners of the world cup this time they are the winners of the world cup this time ආ ක්‍රියාවක් නැති අඩුව පිරවීම සඳහා අපිට මේක contracted form එක form එකෙන් පාවිච්චි කරලා they are the winners of the world cup this time they are the winners of the world cup this time අපි බලමු ඊළඟ වැකියට ගිහිල්ලා ඔහු තමයි අපේ සමාගමේ සභාපති ඔහු තමයි අපේ සමාගමේ සභාපති මේකෙත් කතෘ කෙනෙක් ඔහු කතෘ විදිහට සඳහන් වෙලා තියෙනවා ඔහු ක්‍රියාපදයක් සඳහන් නැහැ ඒ අනුව අපේ ක්‍රියාපදයේ අඩුව පිරවීමට ඊසෑම වලින් එකක් ගන්න සිද්ධ වෙනවා ඔහු he ඒකවචන කතෘ කෙනෙක් නිසා he is ලෙස තමයි භාවිතා වෙන්න අපිට සිද්ධ වෙන්නේ භාවිතා කරන්න සිද්ධ වෙන්නේ ඒ අනුව he is the chairman of our company he is the chairman of our company මේක අපිට කෙටි කරලා ගත්තොත් එහෙම නැත්නම් contracted form එකෙන් පාවිච්චි කළොත් he is the chairman of our company he is the chairman of our company උදාහරණ පස්වෙනි වාක්‍ය බලමු අපේ මූලික ආහාරය බත් අපේ මූලික ආහාරය බත් මූලික ආහාරයට කියන staple food ක්‍රියාවක් නැහැ am is වලින් එකක් ඕනේ අපේ මූලික ආහාරය කතෘ ලෙස ගත්තොත් ඒක වචනසේ සලකා අපිට ක්‍රියාපදයේ ලෙස ගන්න වෙන ක්‍රියාපදයේ අඩුව පිරීමට is our staple food is rice our staple food is rice මේක අපිට තවත් විදිහකට කියන්න පුළුවන් ඕන නම් බත් තමයි අපේ මූලික ආහාරය කියලා වාක්‍ය දෙපැත්ත මාරු කරන්න පුළුවන් rice is our staple food rice is our staple food බලමු 6 වෙනි වැකිය දිහා පොඩ්ඩක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ භෝගය තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ භෝගය තේ මේකේ ක්‍රියාවක් සඳහන් වෙලා නැහැ කොහෙවත් අපිට ඕනනම් මේක වෙනවා කියන වචනේ සඳහන් බව ඔප්පු කරගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ භෝගය අනාගත කාලයෙන් කතා කරොත් තේ වේවි වේවි කියන්නේ අනාගත ස්වරූපය නං වර්තමාන ස්වරූපය වෙනවා විය යුතුයි ඒ අනුව වෙනවා කියන අදහසත් මේ වැකිය තුල අපිට පේනෙන්නට නැති වුණාට අන්තර්ගත බව අපිට තේරෙනවා ඒ අනුව පැහැදිලි වෙනවා ඒ අනුව අපිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ භෝගය තේ මේකත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ භෝගය කියන කොටසම අපි කතෘ විදිහට ගත්තොත්
एक वचन सलकला ईस्तमय गे अणु द मेन कमर्शियल क्रॉप ऑफ श्रीलंका मेन प्रधान कमर्शियल वाणिज्य भोगेट की ना क्रॉप किल ऑफ श्रीलंका श्रीलंका वे श्रीलंका वटाई की पेन्नीम सन्ध तमय अभी ऑफ किरण निपाते भाविता कलती है क्रियाव्याडूपिम सन्ध ईस्द टी के लिए द मेन कमर्शियल क्रॉप ऑफ श्रीलंका ईज टी अभी टोन मे वाक्य दिपेत मार्ग पुलवा ते तमय श्रीलंका वे प्रधान वाणिज्य भोगे की दीर्घत्व टी ईज द मेन कमर्शियल क्रॉप ऑफ श्रीलंका टी ईज द मेन कमर्शियल क्रॉप ऑफ श्रीलंका अभी बल मील व्यक्य ते तमय श्रीलंकिंगे प्रियतम प्राणी ते तमय श्रीलंकिक अंगे प्रियतम प्राणी मेके क्रियापद सदान विला मनोवत् कर्णी कौरुतिया ने अणु एम मीसावली अभी भाविता की अनिवार्यम सिद्धवेनो ते कतृलेशगत ईस्तमय गवेने एकवचन निशा ए अणु मे व्यक्य अभी कियाने टी ईज द फेवरेट ड्रिंक ऑफ श्रीलंकन्स टी ईज द फेवरेट ड्रिंक ऑफ श्रीलंकन्स अभी मे व्यक्य अनिपे तरव पूर्व श्रीलांकिे प्रियतम पानीय तमय ते कील एर सलका बेलू द फेवरेट ड्रिंक ऑफ श्रीलंकन्स ईज टी द फेवरेट ड्रिंक ऑफ श्रीलंकन्स ईज टी क्रियापदे अड़ुव पिरीवीम सदा व्यक्ति देखेम ईज भाविता विलातीन बापिट पहदिली अठवेनी वाक्य एक तीरणयाक एकहोदतीरणयाक क्रियापदयाक संधान नै मनोवत् करणवा किला कियाने नै अपि मेक अनागतेन सलकमु एक तीरणयाक वेवी वेवी नं वर्तमाने वेनवा एनम मेतन वेनवा केन अदहस पेनुनुत अपिट ओन्नम एम मीसा भाविता कल हकी अपिट सांप्रदायिक गुरुवरुन्गे मते संपूर्णयेन बहर किरीमट हकियावक नै ए अणुव हबै अपि एक अपिट तीरण भाषावेन अपि तोरगन्न ओन मेके वेनवा कियन एक पहदिलि बव मम ओकट्टियट पहदिलि करन्ने अतीते सह अनागतेट गिहिल्ला ඔයාලට අවශ්‍ය නම් ක්‍රියාපදයක් නැතිව කියක් වෙනවා කියන්නේත් ක්‍රියාපදයක් නැහැ කියන්නේත් එකම දේ තමයි කියන එක තීරණය කරගන්න පුළුවන් ඔයාලට අතීතයට හෝ අනාගතයට ගිහිල්ලා බැලුවහොත් ඒ අනුව ඒක හොඳ තීරණයක් ඒක කතරෝස ගත්තොත් ඒක වචනයක් ලෙස සල්කා ඊස් තමයි අපිට ක්‍රියාව විදිහට ගන්න වෙන්නේ it is a good decision it is a good decision මේක අපි contracted form එකෙන් කිව්වොත් it is its will it's a good decision It's a good decision. බලමු නවවෙනි වාක්‍යය. ඇය ප්‍රසන්න කාන්තාවක්. ඇය ප්‍රසන්න කාන්තාවක්. ප්‍රසන්න කියන්නේ ප්‍රියමනාප කියන එක. Pleasant කියනවා. P L E A S A N T. Pleasant කාන්තාවට woman කියනවා. ඒ අනුව ක්‍රියාවක් නැති නිසා අපිට am is වලින් එකක් she ඇය ඒක වචන නිසා she is a pleasant woman. She is a pleasant woman. මේක අපි contracted form එක එහෙම නැත්නම් abbreviation form එක කෙටි යෙදුම ගත්තොත් she is වෙනවා she is a pleasant woman she is a pleasant woman අපි බලමු 10 වෙනි වැකිය අපේ පැතුම සාමයයි අපේ පැතුම සාමයයි ක්‍රියාවක් නැහැ මොනවද කරනවා කියලා කියන්නේ නැහැ අපේ පැතුම සාමය වුණා අතීතේ නිය වුණා නම් වර්තමානයේ වෙනවා එහෙනම් මෙතන වෙනවා කියන අදහසත් ඇති බව අපිට ඕනනම් පැහැදිලි කරගන්න පුළුවන් ඒ අනුව අපේ පැතුම සාමයයි පැතුමට කියනවා wish කියලා අපි ගන්නවා ඒ අනුව අපේ පැතුම ඒක වචනයක් සේ සලකා කතෘ කෙනෙක් සේ සලකා අපිට ඊස් ගන්න පුළුවන් වුණා. Our wish is peace. Our wish is peace. අපි දැන් බලමු am is වල එහෙම නැත්නම් ක්‍රියාපදයක් නොමැති සිංහල වැකියක් ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට am is කිව්වා. Am is වාක්‍යයක් වැකියක් සහිත වැකියක් am is සහිත වැකියක් නැතාර්ථයට හරවන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද කියලා අපි දන්නවා නැතාර්ථය ප්‍රකාශ කිරීම සඳහා ඉංග්‍රීසියෙන් භාවිත වන පදේ තමයි not කියන එක am සමග not එකතු වෙනවා is සමග not එකතු වෙනවා are සමග not එකතු වෙනවා මේක තමයි නැතාර්ථය සාදා ගන්න සරලම ක්‍රමය අපි බලමු negative form of am is negative form කියලා කියන්නේ නැතාර්ථය මෙන්න අපිට උදාහරණයක් දීලා තියෙනවා am එකට not එකතු වෙලා am not වෙනවා ඊස්සකට not එකතු වෙලා එක්කෝ is not කියලා අපිට තනියෙන්ම මේ වචන දෙකක් විදිහට තේරෙත හැකි. එහෙම නැත්නම් isn't කියලා ඉවරලා තනි වචනයක් බවට පත් කරගන්නත් පුළුවන් contracted form එක. are not ලෙස පද දෙකක් විදිහටත් අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් aren't කියලා contracted form එක පාවිච්චි කරන්නත් පුළුවන්. negative form am is are. මම ඔයාගේ යාළුවා නොවේ. මම ඔයාගේ යාළුවා I am your friend.
මම ඔයාගේ යාළුවා නොවේ නොවේ නම් not එක තුෙන්න ඕනේ යනුව මම ඔයාගේ යාළුවා නොවේ I am not your friend ඔහු ඔයාගේ යාළුවා නොවේ ඔහු ඔයාගේ යාළුවා නොවේ ඔහු ඔයාගේ යාළුවා කිව්වොත් ක්‍රියාපදයක් නැති නිසා අපිට is භාවිත කරන්න පුළුවන් he is your friend he is your friend හැබැයි ඔහු ඔහු ඔයාගේ යාළුවා නොවේ කිව්වොත් he is not your friend එහෙම නැත්නම් he contracted form එක isn't your friend he isn't your friend own ඔයාගේ යහළුවෝ නොවේ අපි බලමු own ඔයාගේ යහළුවෝ කියන ක්‍රියාවක් නැහැ ආ තමයි ගන්න වෙන්නේ ඒ අනුව own ඔයාගේ යහළුවෝ they are your friends හැබැයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ own ඔයාගේ යහළුවෝ නොවේ කියනද එහෙනම් ආ සමග not එකතු කරන්න පුළුවන් එහෙම නැත්නම් aren't කියලා contracted form එක පාවිච්චි කරන්නත් පුළුවන් they aren't your friends they aren't your friends එහෙම නැත්නම් they ඔව් මේකේ දෙකම ඉදලා තියෙන they aren't කියලා they are not your friends කියලා පාවිච්චි කරන්නත් පුළුවන් අපි බලමු උදාහරණ කීපයකට ගිහිල්ලා මම තාම විවාහක නැහැ මොකුත් කරනවා කියලා කියනවද නැහැ ක්‍රියාපදයක් නැහැ am නිසා තමයි මම නිසා am නැහැ නිසා I am not එහෙම නැත්නම් I'm not I am not still married still කියන්නේ තාමත් කියන අදහස දෙන පදය married කියන්නේ විවාහකයි කියන නාම විශේෂණය I am not still married එහෙම නැත්නම් I'm not still married මම තාම විවාහක නැහැ 12 වෙනි එකේ ඉරිහිල් අපි බලමු ඔහු හොඳ පාලකයෙක් නොවේ පාලකයාට කියනවා රූල කියලා ඔහු හොඳ පාලකයෙක් නොවේ නොවේ නිසා not එකතු කරන්න ඕනේ කාටද ඔහු නිසා ගන්න is එකට ඒ අනුව he is not a good ruler එහෙම නැත්නම් he isn't a good ruler ruler කියනවා පාලකයාට වචන පිළිබඳව විශේෂ අවධානයක් ලබා දෙන්න මේක තමයි භාෂාවක ජීවය the words are essential in a language ඔබ මේ නඩුවේ සැකකරුවෙකු නොවේ ඔබ මේ නඩුවේ සැකකරුවෙකු නොවේ ක්‍රියාවක් නැහැ am නිසා ඕනි ඔබ නිසා ආ නොවේ නිසා are not එහෙම නැත්නම් aren't you are not a suspect of this case කියනවා මේ නඩුව suspect කියනවා සැකකරුවා ඒ අනුව you are not a suspect of this case එහෙම නැත්නම් you aren't a suspect of this case ඔබ මේ නඩුවේ සැකකරුවෙකු නොවේ. ඔබ මේ තනතුරට සුදුසු නැහැ. ඔබ මේ තනතුරට සුදුසු නැහැ. ක්‍රියාවක් නැහැ. එහෙනම් am නිසා තමයි ඔබ නිසා ආ you නිසා ආ ඒ අනුව you are not or you aren't ලෙසයි භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. you are not suitable for this post. post කියනවා තනතුර suitable කියලා කියනවා ගැළපෙනවා එහෙම නැත්නම් සුදුසුයි කියන අදහස ඒ අනුව you are not suitable for this post එහෙම නැත්නම් you aren't suitable for this post කියලා කියන්නේ ඔබ මෙම තනතුරට සුදුසු නැහැ කියන අදහස ඔවුන් මට පක්ෂපාතී නැහැ ඔවුන් මට පක්ෂපාතී නැහැ පක්ෂපාතී කියන්න අපි කියනවා loyal කියලා ඔවුන් කියන්නේ they බහුවචන නිසා ආ තමයි ගන්න වෙන්නේ ක්‍රියාවක් නැති අඩුව පිරවීම සඳහා ඒ අනුව they are not less or they aren't less භාවිතා කිරීමට අපිට හැකියාව තියෙනවා they are not loyal at me එහෙම නැත්නම් they aren't loyal at me ඔවුන් මට පක්ෂපාතී නැහැ 16 වෙනි වැකිය මම ඔයාලත් එක්ක තරහ නැහැ තරහයි කියන්නේ නාම විශේෂණයක් ඉංග්‍රීසියෙන් angry කියන එක මම නිසා I am නැ නිසා not I am not angry with you එහෙම නැත්නම් මේකේ contracted form එක I am not angry with you I am not angry with you එහෙම නැත්නම් I'm not angry with you මම ඔයාලත් එක්ක තරහා නැහැ 17 වෙනි වැකිය මේක මගේ අවසන් තීරණය නොවේ මේක මගේ අවසන් තීරණය නොවේ මොකුත් ක්‍රියාවක් සඳහන් නැහැ am නිසා අවශ්‍යයි මේක ඒකවචන නිසා is තමයි ගන්න වෙන්නේ නොවේ නිසා not තමයි ගන්න වෙන්නේ එක්කෝ this is not එහෙම නැත්නම් this isn't තීරණයට කියනවා decision කියලා අවසන් කියන්න last this is not my last decision එහෙම නැත්නම් this isn't my last decision ඊළඟ වැකිය බලමු ඔහු අපිත් එක්ක මිතුරු නෑ මිතුරු කියන්නේ friendly අපිත් එක්ක with us ඔහු ඒක වචනයි ක්‍රියාවක් නැති නිසා is භාවිතා කිරීමට සිදු වෙනවා මිතුරු නෑ නිසා is not or
isn't විය යුතුයි. ඒ අනුව ඔහු අපිත් එක්ක මිතුරු නෑ. He is not friendly with us. එහෙම නැත්නම් he isn't friendly with us. අපි බලමු number 19. මම සංගීතයට ආසා නෑ. ආසා interested adjective එක නාම විශේෂණයක් ක්‍රියාවක් නොවේ. ඒ අනුව මම සංගීතයට ආස නැහැ ක්‍රියාවේ අඩුවේ පුරවීම සඳහා am ආස නැහැ නිසා am not. I am not interested in music. එහෙම නැත්නම් මේක contracted form එක පාවිච්චි කරොත් I am not interested in music. I am not interested in music. එහෙම නැත්නම් I am not interested in music. මගේ තාත්තා මේ ගමේ ග්‍රාම සේවක නොවේ. මගේ තාත්තා මේ ගමේ ග්‍රාම සේවක නොවේ. ක්‍රියාවක් නැහැ. ඒ අනුව අපිට am නිසා වලින් එකක් ගන්න වෙනවා. මගේ තාත්තා is considered as a singular subject. කර්තෘ සැලකෙන්නේ ඒක වචනයක් විදිහට. ඒක නිසා is not. නැහැ නිසා නොවේ නිසා is not less a ho isn't less a විය යුතුයි. My father is not the gram sevak of this village. එහෙම නැත්නම් my father isn't the gram sevak of this village. gs මහත්තයා කියන්නේ අපි gram sevak මහත්තයාට. අපි බලමු මේකේ positive questions and negative questions හදාගන්නේ කොහොමද? යථාර්ථයේ ප්‍රශ්නාර්ථය හෝ නැතාර්ථයේ ප්‍රශ්නාර්ථය හදාගන්නේ කොහොමද? ඈ මේ ඉස්සාවල කියලා. මේ තියෙනවා අපිට උදාහරණයක් දීලා. positive questions වලදී අපි දන්නවා කතරුවට කලින් am හෝ is හා is හෝ ආභාවිතා කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුවට මම ඔයාගේ යාළුවාද පොසිටිව් ක්වෙස්චන් එක am වලට දැම්මොත් am I your friend? am I your friend? ඔහු ඔයාගේ යාළුවාද? he is a singular subject. ඒක නිසා අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ is කියන එක. is මුලට දැම්මොත් කතරුගේ මුලට දැම්මොත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ අනුව is he your friend කියන්නේ ඔහු ඔයාගේ යාළුවාද? ඔවුන් ඔයාගේ යාළුවෝද? ඔවුන් ඔයාගේ යාළුවෝද? ඔවුන් කියන්නේ බහුවචනයි ක්‍රියාවක් නැති නිසා ආ මුලින් තිබ්බහම දේවලට පස් දේවලට මුලින් තිබුණොත් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒනොට ඒ අනුව ආදේ යෝ ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ඔවුන් ඔයාගේ යාළුවෝද? අපි දන්නවා ඒ අනුව පොසිටිව් ක්වෙස්චන් එකක් හදා ගන්න ඕන නම් ඈම ඉස්සවල කතරුවට කලින් කතරුවට මුලින් ඈම ඉසා භාවිතා කළ යුතුයි. අපි බලමු නෙගටිව් ක්වෙස්චන් එක am not කියන පද දෙක කෙටි කරන්න බෑ. ඒ අනුවට am කතරුට මුලින් දැම්මොත් ද වෙනවා not තියෙන නිසා නොවේද වෙනවා. ඒ අනුවට මම ඔයාගේ යාළුවා නොවේද? am I not your friend? am I not your friend? මම ඔයාගේ යාළුවා නොවේද? ඔහු ඔයාගේ යාළුවා නොවේද? ඔහු ඒකවචන නිසා is not. එහෙම නැත්නම් isn't. is not isn't වෙලා කතරුගේ මුලට ආපුවම නොවේ මුලට එන නිසා ද වෙනවා isn't he your friend? isn't he your friend? ඔවුන් ඔයාගේ යාළුවෝ නොවේද? aren't they your friends? aren't they your friends? ඔවුන් ඔයාගේ යාළුවෝ නොවේද? අපි ඉහතින් ඉගෙන ගත්ත දේ මොනවද? පොසිටිව් ක්වෙස්චන් එක. එහෙම නැත්නම් ද අර්ථයේ ප්‍රශ්න හදාගන්න නම් ඈ මේස කතරුට මුලින් තියන්න ඕනේ බබ. එහෙම නැත්නම් නොවේද කියලා හදාගන්න isn't aren't හෝ am I not ලෙස කතරුට මුලින් තිබිය යුතු බව නැද්ද හෝ නොවේද අර්ථය සාදා ගැනීමට කියන අදහස් දෙක අපි උදාහරණ සහිතව ඔප්පු කරගෙන යන් ඉදිරියට බලමු. අපි පළවෙනි උදාහරණය ඔබ විවාහකද? ක්‍රියාවක් නැහැ. ඈ මේසා ඔබ නිසා ආ ආ තියෙන නොනේ කොහෙද? යු කියන එකට කලින්. ඒ අනුව ඔබ විවාහකද? ආයු මැරේඩ්. ආයු මැරේඩ්. 22 number 22 ඔබ තාම විවාහක නැද්ද? ඔබ තාම විවාහක නැද්ද? ක්‍රියාවක් නැහැ. ඈ මේසා යු නිසා ආ නැද්ද නිසා ආන්ට්. ආන්ට් එක යුට කලින් තැබුවොත් මේක නැද්ද කියන අදහස සිද්ධ වෙනවා. අපිට ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඔබ තාම විවාහක නැද්ද? aren't you still married? aren't you still married? still කියන්නේ තාම කියන අදහස ලබා ගැනීම සඳහා භාවිත කරපු පදය. අපි බලමු number 23 ඔහු හොඳ පාලකයෙක්ද? ඔහු හොඳ පාලකයෙක්ද? මේකෙත් ක්‍රියාවක් නැහැ. මේසා ඔහු නිසා is. is එක හීට කලින් තිබුණොත් මේක වැකියක් ප්‍රශ්නයක් බවට පත් කරගත හැකි. ඒ අනුව ඔහු හොඳ පාලකයෙක්ද? is he a good ruler? is he a good ruler? number 24 ඔහු හොඳ පාලකයෙක් නොවේද? ඔහු හොඳ පාලකයෙක් නොවේද? ඔහු ක්‍රියාවක් නැති නිසා is, නොවේ නිසා isn't. නොවේද කරන්න අපි
is he isn't he ලෙස භාවිත කරනවා isn't he a good ruler isn't he a good ruler isn't එක හීට කලින් යෙදලා තියෙනේ යනුව හොඳ පාලකයෙක් නොවේද number 25 මම මේ නඩුවේ සැකකරුවෙක්ද මම මේ නඩුවේ සැකකරුවෙක්ද ක්‍රියාවක් නෑ am am එක අයිට කලින් තබලා මම මේ නඩුවේ සැකකරුවෙක්ද ලෙස සදාගන්නේ am i a suspect of this case මං කියුවේ suspect කියන්නේ සැකකරුවා am i a suspect of this case මම මේ නඩුවේ සැකකරුවෙක්ද number 26 මම මේ නඩුවේ සැකකරුවෙක් නොවේද මම මේ නඩුවේ සැකකරුවෙක් නොවේද මම නිසා i am නොවේ නිසා i am not නොවේද නිසා am තබනවා i ට කලින් ඒ අනුව මම මේ නඩුවේ සැකකරුවෙක් නොවේද am i not a suspect of this case am i not a suspect of this case number 27 මම මේ තනට තනතුරට සුදුසුද මම මේ තනතුරට සුදුසුද මම නම් ක්‍රියාවක් නැති නිසා am am i ලෙස භාවිත වුණොත් am i එකට මුලින් යෙදුනොත් මේක ද අර්ථය ලබා ගැනීමට පුළුවන් ඒ අනුව මම මේ තනතුරට සුදුසුද am i suitable for this post am i suitable this post for this post විය යුතුයි මම මේ තනතුරට සුදුසු නැද්ද මම මේ තනතුරට සුදුසු නැද්ද ක්‍රියාවක් නැහැ am නේද නැද්ද නිසා am not හැබැයි am එක මුලට පැමිණිය යුතුයි am i not suitable for this post am i not suitable for this post number 29 ඔබේ මිතුරන් ඔබට පක්ෂපාතීද ක්‍රියාවක් නැහැ ඔබේ මිතුරන් බහුවචන නිසා ආ භාවිත කළ යුතුයි ඒ අනුව ආ එක you are friends වලට කලින් යෙදුනොත් මේක the අර්ථය ලබා ගත හැකි ඒ අනුව are your friends loyal at you loyal කියනවා පක්ෂපාතී කියන are your friends loyal at you ඔබට කියන්න අපි at කියන නිපාතය යොදාගෙන තියෙනවා ඔබේ මිතුරන් ඔබට පක්ෂපාතී නැද්ද? ඔබේ මිතුරන් ඔබට පක්ෂපාතී නැද්ද? ඔබේ මිතුරන් ක්‍රියාවක් නැති නිසා ආ නැද්ද නිසා aren't කොහෙද තියෙන්න ඕනේ? Your friends වලට මුලින්. Aren't your friends loyal at you? Aren't your friends loyal at you? ඔබේ මිතුරන් ඔබට පක්ෂපාතී නැද්ද? Number 31. ඔයා මාත් එක්ක තරහද? ඔයා මාත් එක්ක තරහද? ක්‍රියාවක් නැහැ. ඒ අනුව Is Emma you nisa a are you lesa unoth the lesa hada ganna puluwa are you angry with me are you angry with me number 32 oya math ekka taraha nadda oya math ekka taraha nadda kriyawak na am nisa you nisa a nadda nisa aren't lesa mulata paminiye yutui aren't you angry with me aren't you angry with me number 33 මේක ඔයාගේ අවසාන තීරණයද ක්‍රියාවක් නැහැ am isa මේක නිසා is this not ඒ කියන්නේ this එකට කලින් is භාවිත වුණොත් මේකේ the අර්ථය ප්‍රශ්නාර්ථය හදාගත හැකි ඒ අනුව is this your last decision is this your last decision මේක ඔයාගේ අවසාන තීරණයද මේක ඔයාගේ අවසාන තීරණය නෙමෙයිද නැත්තම් නොවේද is නොවේ නිසා isn't this වලට කලින් තැබුවොත් නෙමෙයිද නොවේද වෙනවා ඒ අනුව isn't this your last decision මේක ඔයාගේ අවසාන තීරණය නොවේද නෙමෙයිද number 35 ඔහු ඔයාත් එක්ක මිතුරුයිද ක්‍රියාවක් නැහැ ඒ අනුව am isa he නිසා is the නිසා is he friendly with you is he friendly with you ඔහු ඔයාත් එක්ක මිතුරුයිද number 36 ඔහු ඔයාත් එක්ක මිතුරු නැද්ද ඔහු ඔයාත් එක්ක මිතුරු නැද්ද නැද්ද නම් isn't aren't am not කියන තුනෙන් එකක් භාවිත විය යුතුයි he නිසා isn't කොහෙද තියෙන්න ඕනේ හීට කලින් isn't he friendly with you isn't he friendly with you ඔහු ඔයාත් එක්ක මිතුරු නැද්ද number 37 ඔයා සංගීතයට ආසද ඔයා සංගීතයට ආසද ක්‍රියාවක් නැහැ am isa you nisa are you ලෙස කතරුට මුලින් තිබුවොත් the අර්ථය ලබා ගත හැකි ඒ අනුව එයා සංගීතයට ආසද are you interested in music are you interested in music number 38 ඔයා සංගීතයට ආසා නැද්ද ඔයා සංගීතයට ආසා නැද්ද ක්‍රියාවක් නැහැ are you නිසා නැද්ද නිසා
aren't කොහෙද තියෙන්නේ you කලින් aren't you interested in music aren't you interested in music ඔයා සංගීතයට ආසා නැද්ද number 39 ඔයාගේ තාත්තා මේ ගමේ ග්‍රාම සේවකද ඔයාගේ තාත්තා මේ ගමේ ග්‍රාම සේවකද ඔයාගේ තාත්තා මේක ක්‍රියාවක් නැති නිසා is ලෙස භාවිතා විය යුතුයි is your father කියනකට මුලින් තැබුවොත් මේක the අර්ථය ලබා ගන්න පුළුවන් ප්‍රශ්නාර්ථය ලබා ගන්න පුළුවන් ඒ අනුව is your father the grama sevak of this village is your father the grama sevak of this village ඔයාගේ තාත්තා මේ ගමේ ග්‍රාම සේවකද number 40 ඔයාගේ තාත්තා මේ ගමේ ග්‍රාම සේවක නොවේද ඔයාගේ තාත්තා ක්‍රියාවක් නැති නිසා is නොවේ නිසා isn't isn't එක your father කියනකට මුලින් තිබුණොත් නොවේද කියලා ප්‍රශ්නාර්ථය හදා ගන්න පුළුවන් ඒ අනුව isn't your father the grama sevak of this village ඔයාගේ තාත්තා මේ ගමේ ග්‍රාම සේවක නොවේද දැන් අපි බලමු positive question එකක් එක්ක මොනතන් the අර්ථය වැකියක් සමග what where වගේ පදයක් භාවිතා කරලා මේ ක්‍රියාවක් නැති වැකියක් ප්‍රශ්න කරන ආකාරය තවදුරටත් විස්තර සහිතයි මේ බලන්න question words කියලා කියනවා what where who why when වැනි ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් wh questions ඒවා am is are වලටත් ඉදිරියෙන් තිබුවාන් පස්සේ අපිට පුළුවන් කොහෙද කවදද මොනවද මොකද්ද ලෙස ප්‍රශ්න වැකියක් සාදා ගන්න බලන්න මේක question words වගේ දීලා තිනවා what මොකක්ද what මොනවද where කොහෙද why ඇයි when කවදද how කොහමද which මොන නැත්තම් කුමන කියන අදහස am is are මුලට යදලා තිනවා ඒ වනුව the අර්ථය අපිට හදා ගන්න පුළුවන් මේක තමයි ක්‍රමය What am I? What is he? What are they? Where am I? Where is he? Where are they? Why am I? Why is he? Why are they? ලෙස අපි මේ කියන දේ උදාහරණ කීපයක් සමග සාකච්ඡා කරමු. අපේ පළවෙනි උදාහරණය තමයි මේ වැකියේ තේරුම මොකක්ද? මේ වැකියේ තේරුම මොකක්ද? මේක ප්‍රශ්නයක්. එහෙනම් ඈ මිසා ඉස්සරහට එන්න ඕනේ. ඊටත් කලින් මොකක්ද කියන එක සඳහා what භාවිතා කළ යුතුයි. Number 41 මේ වැකියේ තේරුම මොකක්ද? What is the meaning of this sentence? Sentence කියනවා වැකිය තේරුමට අපි කියන්නේ meaning කියලා. ක්‍රියාවක් නැති නිසා ඈ මිසා ඒ අනුව what is the meaning කියන ක්‍රියාවෙන් is යෙදුනහම ප්‍රශ්නයක් බවට පත් වෙනවා ද අර්ථය ලැබෙනවා what යෙදුනහම මොකක්ද කියන අදහස දෙදෙනවා ඒ අනුව මේ වැකියේ තේරුම මොකක්ද what is the meaning of this sentence මේක අපිට ඕන නම් what's the meaning of this sentence කියලත් භාවිතා කරන්න පුළුවන් බලමු ඊළඟ උදාහරණයට ගිහිලා එයාලා මොන වගේද එයාලා මොන වගේද what are they look like මොන වගේද වගේ කියන්න තමයි අපි look like ගන්නෙ What මොන වගේද කියන්නේ what භාවිතා කළ යුතුයි ඒ අනුව දේ බහුවචන නිසා ආවාවිතා වෙන්නේ දේට මුලින් ප්‍රශ්නයක් නිසා what are they look like එයාලා මොන වගේද number 43 ඔයාට වයස කීයද ඔයාට වයස කීයද ඔයා ක්‍රියාවක් නැති නිසා am is භාවිතා වෙන්න ඕනේ ඔයා බහුවචන නිසා are you ලෙස භාවිතා වෙන්න ඕනේ වයස කීයද කියන්න How old කියන එකත් ආවලටත් කලින් තැබිය යුතුයි. ඒ අනුව ඔයාට වයස කීයද? How old are you? How old are you? Number 44. ලෝකයේ දිගම ගඟ මොකක්ද? ලෝකයේ දිගම ගඟ මොකක්ද? ක්‍රියාවක් නැහැ. Am is ආ දිගම ගඟ කතරු ලෙස ගත්තාම is. ඒ අනුව මොකක්ද? What is the longest river in the world? What's the longest river in the world? ලෙසත් භාවිතා කළ හැකියි. Number 45. Number 45. ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? ක්‍රියාවක් නැහැ මිසා අනාගත බලාපොරොත්තුව ambition ඒකවචනයක් ලෙස අරගෙන අපිට is මුලින් තබලා මොකක්ද කියන්න what is ලෙස ගත්තාම මේ වැකිය හදා ගන්න පුළුවන්. ඒ අනුව ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? What is your ambition? What is your ambition? එහෙම නැත්නම් what's your ambition number 46 ඇයි ඔයා අලින්ට බය ඇයි ඔයා අලින්ට බය ක්‍රියාවක් නැහැ am is
ඔයා නිසා ආයු ඇයි නම් වයි ආයු ඒ අනුව ඇයි ඔයා අලින්ට බය වයි ආයු afraid of elephants why are you afraid of elephants number 47 ඔයා කාටද බය ඔයා කාටද බය ක්‍රියාවක් නෑ am නිසා ඔයා නිසා are you කාටද කියන්නේ whom ලෙස භාවිත කරනවා අපි ඒ අනුව ඔයා කාටද බය whom are you afraid of whom are you afraid of afraid කියන්නේ බය කියන වචනේ number 48 ඔයා මොනවටද කැමති ඔයා මොනවටද කැමති මෙතන කැමති කියන සඳහා අපි ගන්නෙ like නොවෙ interested in කියන වචනේ ආසා කැමති කියන්න අපි ගන්න පුළුවන් interested in ඒ අනුව ඔයා නිසා are you interested in මොනවටද what are you interested in what are you interested in number 49 අද කාලගුණය මොන වගේද අද කාලගුණය මොන වගේද මේකත් වැකියක් am නිසා මුලින් යෙදිලා මොන වගේද කියන්න what භාවිතා කළ යුතුයි What is the weather like today? What is the weather like today? අද කාලගුණය මොන වගේද? Number 50. මෙහි ඉඳලා නුවරට කොපමණ දුරද? කොපමණ දුරද? How far? මෙහි ඉඳලා නුවරට කොපමණ දුරද? It is වලින් තමයි වැකිය ගන්නෙ. Is it ලෙස යදෙනවා. How far is it from here to Kandy? How far is it from here to Kandy? From sit to ඉඳලා ඉඳලා දක්වා from ඉඳලා to දක්වා එහෙනම් මෙහි ඉඳලා නුවර දක්වා කොපමණ දුරද කියන අදහස තමයි මේ තුල ගැබ් වෙන්නේ how far is it from here to Kandy අපි බලමු negative question එකක් එක්කම් question word එකක් භාවිත කරන්නේ කොහොමද කියලා එහෙම නැත්නම් නැතාර්ථයේ ප්‍රශ්නාර්ථයේ සමග what where වැනි පදයක් භාවිත කරන්නේ කොහොමද කියලා isn't aren't වලට මුලින් what where යෙදීම තමයි කරන්නේ question words ඉස්සල වගේම what where why when how which it ගේදෙනවා මෙ බලන්න am i not am not කට කරන්න බැරි නිසා am i not ලෙස භාවිතා යුතුයි isn't he aren't he what am i not what isn't he what are they why am i not why isn't he Why aren't they listen? උදාහරණ සහිතව බලමු අපි. Number 51. ඇයි ඔයා තාම විවාහක නැත්තේ? ඇයි ඔයා තාම විවාහක නැත්තේ? ක්‍රියාවක් නැහැ. එහෙනම් am නිසා, you නිසා, are නැත්තේ නිසා aren't you. Why aren't you still married? Why aren't you still married? ඇයි ඔයා තාම විවාහක නැත්තේ? Number 52. ඇයි එයාලා ඔයාට විශ්වාසවන්ත නැත්තේ? ඇයි එයාලා ඔයාට විශ්වාසවන්ත නැත්තේ? Why aren't they believable to you? Why aren't they believable to you? ඇයි ඔයාලා එයාලා ඔයාට විශ්වාසවන්ත නැත්තේ? Number 53. ඇයි ඔයාට නිදිමත නැත්තේ? ඇයි ඔයාට නිදිමත නැත්තේ? මෙතන ක්‍රියාවක් නැහැ. නිදිමත කියන්නේ නාම විශේෂණයක් sleepy කියලා. ඒ අනුව am නිසා ඔයා නිසා ආ නැත්තේ නිසා aren't. Why aren't you sleepy? Why aren't you sleepy? Number 54. ඇයි ඔයාට බඩගිනි නැත්තේ? බඩගිනි කියන්නේ hungry. ඒකත් adjective එකක් නාම විශේෂණයක්. ක්‍රියාවක් නෑ. Am නිසා, ඔයා නිසා, are you නැත්තේ නිසා aren't you? Why aren't you hungry? Why aren't you hungry? ඇයි ඔයාට බඩගිනි නැත්තේ? Number 55. ඔයා මොන සතාටද බය නැත්තේ? ඔයා මොන සතාටද බය නැත්තේ? මෙතන බයයි කියන්නේ adjective එකක් afraid of ඔයා නිසා are you නැත්තේ නිසා aren't you මොන සතාටද what animal aren't you afraid of what animal aren't you afraid of number 56 ඔයා මොන විෂය ඔයාට මොන විෂයද අමාරු නැත්තේ ඔයා ක්‍රියාවක් නැති නිසා ආභාවිතා කරනවා are you නැත්තේ නිසා aren't you මොන විෂයයටද what subject isn't difficult to you මෙතන විෂය තමයි කතරු ලෙස ගන්නේ ඔයාට නෙමෙයි you නෙමෙයි ඇයියේ මොන විෂයද අමාරු නැත්තේ කියන එක තමයි මේකේ ප්‍රධාන කාරණාව ඒ අනුව විෂය තමයි subject විදිහට ගන්නෙ what subject isn't difficult to you difficult අමාරු what subject isn't difficult to you
ඔයාට මොන විශේෂද අමාරු නැත්තේ නම්බර් 57 ඇයි ඔයාගේ උත්සාහය සාර්ථක නැත්තේ උත්සාහයට කියනවා ඇටෙම්ප්ට් කියලා ඕනම් try කියලා ගන්නත් පුළුවන් ඔයාගේ උත්සාහය your attempt ඒක වචනයක් ලෙස සලකලා isn't your attempt සාර්ථකයි successful why isn't your attempt successful why isn't your attempt successful ඇයි ඔයාගේ උත්සාහය සාර්ථක නැත්තේ Number 58. ඇයි ඔයාලට අපේ රට ගැන ආඩම්බර නැත්තේ? ඇයි ඔයාලට අපේ රට ගැන ආඩම්බර නැත්තේ? ක්‍රියාවක් නැහැ. ඈම නිසා, ඔයාලට නිසා, are you නැත්තේ නිසා, aren't you ඇයි නිසා, why aren't you? Why aren't you proud of our country? Why aren't you proud of our country? Proud of කියලා කියන්නේ ආඩම්බරයි කියන නාම විශේෂණය. Why aren't you proud of our country? ඇයි ඔයාලට අපේ රට ගැන ආඩම්බර නැත්තේ? Number 59. ඇයි ඔයාට මාව විශ්වාස නැත්තේ ඇයි ඔයාට මාව විශ්වාස නැත්තේ මේකෙත් ක්‍රියාවක් නෑ ඈ මිසා ඔයා නිසා ආ නැත්තේ නිසා aren't you ඇයි නිසා why aren't you sure me මෙතන විශ්වාස නැත්තේ කියන්නේ sure කියන වචන අරගෙන sure why aren't you sure me ඇයි ඔයාට මාව විශ්වාස නැත්තේ number 60 and the last sentence of this lesson අද පාඩමේ අවසාන වැකිය Number 60. ඇයි ඔයා තාම සූදානම් නැත්තේ? ඇයි ඔයා සාම ලෑස්ති නැත්තේ? සූදානම් නාම විශේෂණයක් ready. ඒ අනුව ඇයි ඔයා තාම සූදානම් නැත්තේ? Why aren't you still ready? Why aren't you still ready? Thank you for learning English with me. Triple Gems bless you. My mobile number 072 655-0622. My WhatsApp number 076-3353-179. එනං මගේ යාළුවනේ සුබ දවසක් හොඳින් පාඩම අධ්‍යයනය කරන්න කියලා මම ඔයාලට ආරාධනා කර තිබෙනවා. නැවත වතාවක් අපි අලුත් පාඩමකින් හමු වෙනතුරු ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. See you. Bye bye.